And now, live at 6:50. ආයිබෝන් මේ ස්වර්ණවාහිනි අද live at 6:50. ආයිබෝන් වින්ද. ආයිබෝන් නිමේෂ්. අද දවසේ වාර්තා වුණු වැදගත් සිදුවීම් පිළිබඳව අටට කලින් කෙටියෙන් විමසා බලන්නටයි මේ සූදානම. කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුවී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරෙනු ආසියාවේ අනාගතය පිළිබඳව 26 වන ජාත්‍යන්තර සම්මුලුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. 1995 වසරේ සිට ජපානයේ නික්කේ පුවත්පත වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබනවා. පශ්චාත් කොවිඩ් යුගයේ හැඩගැස්වීම ගෝලීය ප්‍රතිසහදනයේ ආසියාවේ භූමිකාව යන්න මෙවර හිතේමාවයි. Unfortunately, severe supply and source constraint. එහිදී ජනාධිපතිවරයා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ වෛරසයේ ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුවහොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුලින් දැනටමත් ලබාගෙන ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකි බවයි. ඒ හේතුවෙන් කඩිනමින් ඒ සඳහා කටයුතු කළ යුතු අතර නිෂ්පාදන ධාරිතාවයේ සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමද සිදු කළ යුතුයි. කෙටිකාලයක් තුළ ගෝලීයව එන්නත් ලබාගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ ආසියානු කලාපයේ පාර්ශවකාර රටවල් සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 150,000 සීමාව ඉක්මවා ගිය අතර සමස්ත මරණ සංඛ්‍යාවද 1,051ක් දක්වා ඉහළ ගියා. අදත් කොවිඩ් 19 ආසාදිතයින් 2,780 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. කොවිඩ් 19 ආසාදනය වූ දෛනික රෝගීන් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවමින් ආසාදිතින් 3623 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වන අතර ආසාදිතින් 3000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවද වෙනවා. දිනෙන් දින ආසාදිතින් මෙන්ම මරණවල වැඩිවීමක් පසුගිය දින කිහිපය තුල දක්නට ලැබුණා. මේ මාසයේ ගත වූ දින 19 තුල පමණක් මෙරටින් කොවිඩ් 19 ආසාදිතින් 41,481 දෙනෙකු හඳුනාගෙන තිබුණා. අවසන් දින 11 තුලම දෛනික ආසාදිතින්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යෑමද විශේෂයෙන්ම මේ වසංගතයේ අපි දකිනවා සංකූලතා තියෙන රෝගීන්ගේ වැඩිවීමක් රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශාල තදබදයක් තියෙනවා ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවය දැඩිව දැනෙනවා උපකරණ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා දැඩිව මේ වසංගතය පැතිරීගෙන යන අවස්ථාවක විශාල රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා මේ යන ක්‍රමවේදය අනුව විශේෂම රට වසා තැබීමකට යන්න සිද්ධ වෙයිද අනිවාර්යයෙන්ම අපි නිර්දේශ ගන්න සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න මොකද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන් එතකොට අපිට මේ සයිකල් එක කඩා ගන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරා. සමහර දත්ත නිකුත් වෙන්නේ මාර්තු මාසේ දත්ත තමයි සමහරලාට ඇවිත් තියෙනවා කියලා ප්‍රකාශ වෙන්නේ. දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි 3500ක් මේ වාර්තා වෙන අපි හොයා ගන්න අය. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3500 වාර්තා වෙනවා කියන්නේ මේ වගේ 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. චෝදනාවක් තිබෙනවා මේ සැබෑ තත්ත්වයේ වසංකරණ රජයේ සූදානම්වත් තිබුණායි කියලා. නෑ ඒකේ මං හිතන්නේ කිසිම සත්‍යතාවයක් තියෙන කියලා මේ වසංගතයක් මේ සංගතයේ වසං කිරුවොත් අපිත් වසං වෙලා යයි ජනාධිපතිවරයා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙරටට ප්‍රදානය කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා එමෙන්ම රජය චීනින් ඇනවුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14න් එන්නත් මාත්‍රා මිලියන 3ක් ලබන මාසයේදී ලබා දීමටද චීනය එකඟ වී ඇති අතර අදත් ප්‍රදේශ කිහිපයකදීම කොවිඩ් 19 පාලන එන්නත ලබා දීම සිදු කෙරුණා ප්‍රදේශ කිහිපයකදීම අද කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ එන්නත් ලබා දීම සිදු කළ අතර ජනතාවද දැඩි උනන්දුවකින් එන්නත් ලබා ගැනීමට එක් වුණා අද තෙන්නත් කරන වැඩසටහන සඳහා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිය දායකත්වයේ ලබා දෙන අයුරු දක්නට ලැබුණා. කළු පාටේ ඉන්නේ නවතින්නේ. ඔය වයස අවුරුදු 60 වැඩි කට්ටියගේ පොලිමත් ඈත් වෙලා ඉන්නේ 60 වැඩි කට්ටියගේ පොලිමේ 60 අඩු කට්ටිය ඉන්නේපා. හරි.
මෙතර ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දීමට එකඟතාවය පළ කර ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අගහරුවාදා ලබා දෙන බව මෙරට චීන තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත පවසා තිබෙනවා. එමෙන්ම රජය ඇනුම් කර ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14න් මාත්‍රා මිලියන 3ක ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ලබා දීමටද චීන රජය එකඟතාවය පළ කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. පනත දෙවනවර කෙවීමේ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58ක් ලැබුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ 20 වන සංශෝධන අවස්ථාවේ ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් පිරිසක් පනතට පක්ෂව ඡන්දය ලබා දුන් අතර සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ සහ දෙමළ ජාතික සංධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ පනතට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළා. මූල්‍ය නගරයක් හදනවයි කියලා රට පාවල දෙන්න බෑ. අපි හැමෝම එකඟ වෙනවා මේ රටට අද විදේශ විනිමය අවශ්‍යයි කියලා. ණය බර වැඩි කරන්නේ නැතිව විදේශ විනිමය අපිට අවශ්‍යයි. අපේ ස්වාධීනත්වයත් අපේ ස්වාධිපත්‍යයත් යම් කොටසක් අත්හැරීමක් දිගැලි කිරීමක් පවරා දීමක් ලීල් කිරීමක් මේක ඇතුලේ තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මම අහගෙනයි කියනවා මේ නගරේ ඡන්ද තියන්නේ නෑලු. මම ඉදන් පොස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්නේ. සීට එතරම් සීට තුනක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. මන්ත්‍රීවරු 39ක් හිටපු සභාවක අද තුන් දිනක් වෙලා ඉන්නේ ඕන් ඔය ඔය දිට ධම්ම වේදනීය කර්මයේ හින්දා. අවසානයේ අපිට පෙනී යන්නේ කොමිස් කුට්ටි වලට කෑදරගමේ සමුන්නාසලා මේ රටේ සම්පත් ප්‍රමාණිකූලව චීනුන්ට විකුණමි. මේ මාතෘභූමියේ චීන යටතීතයක් කිරීමට පාර කපමින් සිටින බවයි. දැන් ඔබතුමාලා එක වෙලාවක කියනවා මේක කළු සල්ලි සුදු ගන්න මැදිස්ථානයක් කියලා. හැබැයි ඔබතුමාලා ඔය කියන කාරණේම සමහර විදේශ තානාපතිවරුත් කියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ විදේශ තානාපතිවරුන්ගේ මතයද ඔබ සමුන්නාසලා අපේ පාර්ලිමේන්තුවට ගේන්නේ. ලෝකයේ නූතන ගණදෙනු කරන ක්‍රමවේදයන් අපි පෝසිටියකට ගේනවා. මේ විවාදින අනතුරුව පනත් කෙටුම් පත පිළිබඳව පැවති දෙවන වර කියවීම සම්මත වූ අතර අනතුරුව ආණ්ඩුව ඊට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් වෙනස්කම්ද සිදු කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට අද උදෑසන විරෝධතාවයක් පැවැත්ුණා. විරෝධතාවය සංවිධානය කර තිබුණේ සමගි ජනබලවේගයයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මෙතහසේ හෝ පත්න පතට කිවිසුම් කැස්ස පිට කිරීමෙන් වළකෙමු. පෞක නිරෝධාන ඔක්කොම කටයුතු කරගන්න තියෙන්නේ. මිනිස්සු 100 ගණන් මරලා තියෙන මිනිස්සු 10000ක් වෙන්නේ කොහොමද? කොහොම කරන් පස්සේ විතර බලන්න කීයක් ඉන්නවා කියලා ලඟ වෙන මිනිස්සු. මේ මන්ත්‍රීවරු ආදර්ශයක් දෙන්නේ නැහැ මහජන තමයි. මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දාලා තියෙනවා. නීති හදන උත්තරීතර තැන 225 ඒ නීති කඩාගෙන මෙතෙන්ට ගෙන්නනවා. මොන වීලුවක්ද මේ? පේනව නේද පොලිසිය බාධා කරන හැටි? මේක තමයි ආණ්ඩුවේ කටුකන කුක්කන්ගේ නීතිය. වරාය නගරේ පළාතේ කිලි තියන අනුකරණවා. ඒ පළාත රටට හානි කරයි. පුර කාලය ගත කරනවා. මේ කාලය මේ පනත ඉදිරි කාලයේදී අපේ රජයක් තුල වෙනස් කරලා රටේ ස්වෛරී භාවය සාක්ෂාත් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. දැන් ක්‍රීඩාපුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අද නිතරගෙන් පත් වුණා. 2021-2023 කාල සීමාව සඳහායි. නිලවරණයට පෙර ආතුව කේ මතිවානන් මහතාගේ පාර්ශවයේ ඉල්ලා අසූ අතර ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පවතින අධික ඡන්ද ප්‍රමාණය සහ ඒවා මිලට ගැනීම මත තම කණ්ඩායමට කිසිසේත්ම මෙම නිලවරණය ජයගත නොහැකි බවයි. සභාපතිවරයා ලෙස නැවතත් පත් වූ ශම්මි සිල්වා මහතාගේ පාර්ශවයේ උපසභාපති ධුරයන් සඳහා හිටපු උපසභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවින් වික්‍රමරත්න මහතුරුන් නිතරගෙන්ම එම ධුරයන් සඳහා පත් වුණා. ලේකම් ධුරයට නිතරගෙන් පත් වුණේ හිටපු ලේකම් මොහන්ද සිල්වා මහතායි. මේ අද දවසේ වාර්තා වුණු වැදගත් සිදුවීම්. යලි හමුවෙමු රාත්‍රී 8ට.